ආයුබෝවන් සුබ දවසක්. අදත් මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ නුගගමිඳා. ඔව් නුගගමිඳන් අපි හැමදාම අලුත් අලුත් කෑම ජාති වලට අරන් එනවා. ඒ වගේම අදත් මේ අවුරුද්දට හරියන්න මේ අවුරුද්දේ ඔබින කෑම ජාතිය තමයි අරන් එනවා. ඔයාලා දන්නවනේ. කිරිනාරං කැවුම් කිව්වට පස්සේ ඔයාලා දන්න කොහොමද හදන්නේ කොහොමද මේක බදින්නේ කියලා. ඒත් අද ඔයාලට මම කියන්න කියලා හදන්න කියලා දෙන්නේ කිරිනාරං කැවුම් නෙමෙයි හකුරු කිරිනාරං කැවුම්. ඔව් ඉතින් බලමු මේ හකුරු කිරිනාරං කැවුම් හදන්නේ කොහොමද? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? ඔව් මුලින්ම මම කරන්නේ කල ටික දාගන්න මේ වාජනයට අඩු ගින්දරේ ඊළඟට මම එකතු කරගන්නවා රුලං ඊළඟට මම එකතු කරගන්නවා හාල් පිටි ඊළඟට මම එකතු කරගන්නවා ගාගත් පොල් මේ ඔක්කොම මෙන්න මේ වගේ යන්තම් ආයි සැරයක් මෙන්න මේ වගේ යන්තම් කබලි බෙද ගන්නවා ඇත්තටම නැතුව අවුරුදු මේසෙ නැතුවම බැරි කෑමක් තමයි කිරිනාරං කැවුම් කියන්නේ ඒක තව තවත් රස වැඩි කරගන්න තමයි අද මම හදන්න ඔයාලට කියලා දෙන්නේ හකුරු කිරිනාරං කැවුම් කොහොමද හදන්නේ කියලා. අර වෙනද මම කියනවා වගේම අර පොත අරගෙන ලියා ගන්න. එතකොට ආය හදනකොට ඔයාලට පොඩ්ඩක් අත වරදින්නේ නැහැ. පොත බලන්න. දැන් ඔයාලා පිට එක මේක හදනවා බලන් ඉන්න. ඊට පස්සේ චුට්ටක් හරි වැරදුනොත් එම අපේ පොත බලන්න ඔයාලා ලියාගත්ත පොත ඒකත් එක්ක බලලා හරියට හරි විදියට නියම රසට කිරිනාරං කැවුම් නෙමෙයි හකුරු කිරිනාරං කැවුම් හදාගන්න. ඔව් දැන් මේක යන්තම් බෙදගෙන ඉවරයි මම ඊට පස්සේ එකතු කරගන්නවා ලුණු චුට්ටක් දැන් මම එකතු කරගන්නවා පොල් කිරි මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් ලිප නිමලා මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත් අකුරු. මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. මේක ලිපෙන් බාලා ලිප නිමලා පොඩි පොඩි ගුලි හදා ගන්න ඕනේ. නාරං ගිරි වගේ පොඩි ගුලි තමයි හදා ගන්න ඕන. ඔය සාදාගත් මිශ්‍රණය දැන් මම මෙන්න මේ විදිහට බා ගන්නවා ලිපෙන්. ඔයාලට පේනද හකුරු කෑලි කෑලි තියෙනවා. ඔය ඊට පස්සේ කරන්නේ මිශ්‍රණය මෙන්න මේ විදිහට පොඩි පොඩි ගුලි හදා ගන්න ඕනේ. හදාගත් හකුරු නාරං කැවුම් මෙන්න මේ විදියට හාල් පිටිවල තවර ගන්න ඕන. හාල් පිටිවල තවරගෙන තමයි අපි බැටරිය එකට දාගන්නේ. මේ බැටරිය දාගන්න හදන්න අපට අවශ්‍ය වෙනවා හාල් පිටි, ඒ වගේම පාම් පිටි, පොල් කිරි, ලුණු කහ. ඊට පස්සේ අපි රත් වූ ගැඹුරු තෙලට
මෙන්න මේ විදිහට දාගන්න. ඔව් අපේ හකුරුණ ආරංකමක දැන් හොඳට බැදිලා ඇති මෙන්න මේ ගාන බැදුනට පස්සේ හොඳටම ඇති දැන් මේක අපි තෙල් එකකින් බා ගන්නවා ඒ මේ තෙල් එකකින් බාගෙන විතරක් හරියන්නේ නැහැ අපි මේක ලස්සනට කැවිලි මේසට යවන්න ඕනේ